සපු අම්මාට කතා කළේ පාළුව තනිකම දුක දරාගන්නට බැරිම නිසාය. තමා ඉන්නේ කොළඹ නවලෝක රෝහලේ බව ඔවුන් දැනගත් විට ඔවුන් කලබල වන බව සපු දනී. එහෙත් කතා නොකර ඉන්නට සපුට බැරි විය. අම්මේ, සපු කතා කළේ අනන්නේ නැතයි හිතාගෙන. එහෙත් කතා කරද්දීම ඇගේ කටහඬ බිඳී ගියේ. මැනික, ඇයි මැනික කතා කළේ නැත්තේ? සුජාත ඇස්සේ කලබලේනි. මං අම්මේ. කෙල්ලගේ ඇනුම්බර හඬ සුජාතාව බියපත් කළේ. ඇයි පුතේ? මට අසනීප වුණා අම්මේ. සපු හැඟීම් මැඩගෙන කීවාය. අසනීප වුණා? දැන් කොහේද පුතේ ඉන්නේ? හෝටලේද? නෑ. එහෙනම් කොළඹ නවලෝක හොස්පිටල් එකේ. හොස්පිටල් එකේ? අනේ දෙහිනේ. සපු සියල්ල කීවාය. සුජාතාට ඇඬුනේ. ජනිත් මොනවත් කිව්වේ නෑනේ. එයා මොනවත් කියන්නේ නෑ. මේ ඩොක්ටර්ස් ළමාව බේරගත්තා. මං සියයක දැන්ම එනවා. එපා අම්මේ. සපු අසරණව කීවාය. මේ දුක මට විඳින්න දෙන්න. ඒත් පුතේ, මාව බලන්න එන්න එපා අම්මේ. සපු යලිත් කීවාය. මං සනීප වෙලා එන්නම්. අම්මා දුක් වෙන්න එපා. දෙනෙත් දෙකලවරින් කඳුළු ගලාගෙන යද්දී සපු කීවාය. සුජාතාගේ හිස කරකවෙන්නට විය. මලක් මෙන් හැදූ දරුවාගේ ජීවිතයට මේ සිදුවේ කුමක්ද? බාත්රූම් එකට යන්නට සේලයින් ගැලව මොහොතේ සපු නවලෝක රෝහලේ වීදුරු ජනේලින් අගනුවර කලබල මාවත් දෙස බලා උන්නාය. පතනේ පුදුමාකාර නිස්කලංක ෆාම් හවුස් එකේ ගිවිගිය දවසුත් මේ දුප්පර කලබල මූසල දවසුත් අතර ඇත්තේ කොතරම් වෙනසක්ද? සපු වීදුරු ජනේලේ එල්ලීගෙනම බලාගෙන උන්නාය. ආයෙත් ඔයා ෆාම් එකට ආපු ඒ ලස්සන සීතල දවල් වරුවෙන් ජීවිතේ පටන් ගන්න පුළුවන් නම්? සපු සිතේ ඒ සීතල දහවල සිතින් මවාගෙන සති හතර පහත් තුළ ජීවිතේ මැදි මහා සුලි සුලඟක් හමාගෙන කියා කැනිය. ඒ තරම්ම කරදර මැදත් මෙහෙම තරමක් හෝ සතුටින් ජීවත් වෙන්නේ මේ මහපොළොව මතම ආදරය කරන්නට එක පිරිසුදු හදවතක් ඇති නිසා නොවේද? දෙවියන්නේ හදවතට දුකක් දෙන දෙයක් කළ බව ඇත්තය. එහෙත් දවසක ඒ දෙවියන්ටම දුක සිටි මේ සියල්ල පිළිවිලකට හදනු ඇත. එහෙත් මේ දුක ඉවසාගෙන විදිය යුතුය. දුක් දෙන නපුරු නරක කාලයට එහෙමය. පපුව තද කරගෙන ඇස් මිරිකාගෙන සිටිය යුතුය. මේ රාත්‍රී ජනිල් ලොකු බණ්ඩාර මේ රෝහල් කාමරයට නොයනවා නම් හොඳය. මෙතනින් මතු ජීවිතය ගැන හිතන්නට අද හොඳ දවසකි. එහෙත් ජනිල් ලොකු බණ්ඩාර මේ කාමරයේ සිටිද්දී පපුව හිර කරන ගතිය සපුට දැනේ. ඒ වාතාශ්‍රයක් නැති අඳුරු කාමරයක අමාරුවෙන් හුස්ම ගනිමින් ගින්නක් බඳු දෙයකි. මිස්, මං කෝපි එකක් ගෙනාවා. චතුරිකා පැමිණ සපු අත කෝපි එකක් තැබුවාය. අනේ තැන්කියු චතු, හරි තිබහින් හිටියේ. මොනාද බල බල හිටියේ? නිකම් පාර දිහා බලන් හිටියේ. අපිට මේ පැති හුරු නැහනේ. බලන පැත්තේ ගහකොළ කඳු මීදුම් කියනකොටත් ආසයි. මං දවසක ඔයාට ගෙදර ඉන්න දවසක කියන්නම්. එන්න නුවර. ෂුවර් එකටම එනවා. මට කරපු උදව් හැමදාමත් අමතක කරන්නේ. සපු කිවි චතුරිකාගේ අතක් අල්ලාගෙන මේ. හොඳම මිතුරන් යනු ජීවිතයේ දුෂ්කරම දවස්වල හමුවන අය. සුජාතා උන්නේ පපුව මිරිකා යන තරම් දුකගිනි. කෙල්ල නන්නාදුන් රෝහලක හිඟන්නේස්සේ ඉන්නවා ඇයට දසතින් මැවි මැවි පෙනෙන්නට විය. තිසානායක පවුලේ එකම දූගේ ජීවිතේ ඉවරයි. ඔයාලා මොනවත් කරන්නේ නැහැ. මොනවත් කරන්නේ නැහැ. විවාහයට දින හතර පහකට උඩදී කෙල්ල අඬමින් කෑගැසුව ඇරෝ සුජාතාට සිහිවිය. ගෑණියකී හිත පුදුමය. එහෙම හිතක් හොයන්නේ පිරිමින් පතන සැපම නොවේ. මේ යන ගමන කෙලවර දුකක් මිසක සැපක් නොවන බව දැන දැනම කෙල්ලේ ගමන ගියේ පවුලේ නම්බුවටය. ඇය කීවා හරිය. කෙල්ල දිසානායක පවුලේ නම්බුව වෙනුවෙන්
ඇගේ අහිංසක ආදරයත් ජීවිතයත් දෙකම පූජා කළාය. දුව දයසිරි මාතා සුජාතා ළඟින් ඉඳගත්තේ. ඔවුන් නිදිරී තිබුණේ හීරස්සගල දිසානායක නිවසේ මහ විශාල වත්තය. එය අසාමාන්‍ය ලෙස අද අඳුරු වී ඇත. තාත්තේ, කෙල්ල ගැන මට හරි දුකයි. මටත් ඉවසන්න බෑ. අපි පාන්දරම යම්. සුජාතා ජයසිරි මාතා දෙස බැලුවේ තෙත් වූ දෑසිනි. ජයන්තටත් වඩා කෙල්ලට ආදරය කළේ සීයා බව සුජාතා දනි. ඔව්, කෙල්ලව එහෙම දාලා තියන්න බෑ. තුයි ජයන්තට කතා කළාද? කළා, රෑ එනවා කිව්වා. ඒත් මේ ගැන මං කිව්වේ නෑ. ආවම කියමු කියලා අපි උදෙන්ම යම්. ඉන්පසු දෙදෙනාම කතා නොකර මොහොතක් උන්නෝය. ඇය ඉදිද්දි මේ ගෙදර කොතරම් පිරී තිබ්බාද? කාටවත් සැනසීමක් නැති කසාදයක් උනේ. අපට වළක්වන්නම් බැරි වුණා නිදුව. ජීවිතේ සමහර දේවල් එහෙමයි, වළක්වන්නටම අමාරුය. ජයන්තගේ ජීප්‍රිය පහළ සිට කඩාගෙන උඩට එද්දී සුජාතාත් දෑසිරි මහතාත් නිවස ඉදිරිපිට පඩියෙන් නැගිට්ටේ නැත. නිලැඳුමින් ජීප්‍රියෙන් බැස්ස ජයන්ත බරාඩි තබමින් බොරළු මිදුළු දිගේ ආවේ හඬ නංවමනි. මොකද මේ? පඩිය උඩ වාඩි වී පුදුමාකාර දුකකින් බලාවුන් සුජාතාත් දෑසිරි මහතාත් දෙක ජයන්ත ඇසුවේ පුදුමයෙන් මිනි. ඔහුට ගෙදර සඳ නැති වූ බවට ගාණක්වත් නැත. එහෙත් දුවලාව දුන් පසු සමහර තාත්තලාට සාංකාවේ. මේ තාත්තා එසේ නොවේ. මොකද සුජාතා, පිළිතුරන් නැති දැන ජයන්ත අලිත් ඇසුවේ. දෙදෙනාම නැගිට්ටේ ඌල්ලමින් මිනි. කෙල්ල හොස්පිල් එකේ. එහෙ කියද්දි සුජාතාට ඇඬින. සපෝ හොස්පිල් එකේ? ඔව්, නවලෝකේ. ජයන්තගේ මූණද තරමක් ගැස්සින. මේ හනිමුංගිය කෙල්ල? ඔව් ජයන්ත, කෙල්ලට අසනීප වෙලා නර්ව ප්‍රෙෂර් එකක් ඇවිත් දැන් නවලෝකේ ට්‍රීට්මන්ට් කරනවා. දයසිරි මහතා සියල්ල විස්තර කළේ. සපෝ කතා කළ පසුව දයසිරි මහතා සපෝගේ වෛද්‍යවරයාට කතා කර සියලු විස්තර දැනගත්තේ. පුදුමයත්නේ, ජනිත් කිව්වත් නැහනේ. සුජාතාවත් දයසිරි මහතාවත් කතා කළේ නැත. සුජාතා ජනිත්ට කතා කළාද? නෑ. ඇයි ඒ? කෙල්ල මට කතා කළා. ජයන්ත සාලේ ඒමේ අත ගියේ නොවිසිමිනේ. එයාටත් දරු දුක තියෙනවා. සුජාතා බිම් බලාගෙන සිතුවාය. මට හොස්පිල් එකේ නම්බර් එක දෙන්න තාත්තේ. දයසිරි මහතා නිහඬවම නවලෝක රෝහලේ අංකය දුන්නේ. රූම් නම්බර් 515. ජයන්ත මොහොතක් තුල සපු ඉන්න රෝහල් කාමරය ඇති දුරකථනයට සම්බන්ධ විය. හෙලෝ, කතා කළේ සපුය. ඒ මොහොතේ ඇය කතා කළේ තරමක අමාරුවෙනි. මොහොතකට කලින් දෙවරම්ම වමනය කළ නිසා ඇගේ ඌර පිච්චීමෙන් ගොස් තිබුණි. චූටි මැනික, තාත්තා. ජයන්ත කතා කළේ තරමත් දුකින් බව සුජාතා වටහා ගත්තාය. තාත්තා, මොකද උනේ චූටි මැනික? මට තාත්තා. හරි පුතේ, දැන් ඔයාට කොහොමද? ටිකක් හොඳයි, දැන් බෙහෙත් දුන්නා. ජයන්ත සෑහෙන වෙලාවක් කෙල්ලත් සමග කතා කළේ. සුජාතාටත් පුදුමය. කෝ දැන් ජනිත්, ඔතන ඉන්නවද? මට දෙන්න. සපු මදා නිහඬවාය. ඇයි චූටි මැනික? එයා නෑ තාත්තා. නෑ? ඔයා ඔය තනියමද හොස්පිල් එකේ ඉන්නේ මේ රෑ? සපු කතා කළේ නැත. ජනිත් ගැන ඇය කතා කරන්නට කැමැති වේද නැත. අපි එන්නම් හිට ඔයාව බලන්න. අම්මට කතා කරන්න ඕනද? මම අම්මට කතා කළා. කෑවද චූටි මැනික? කන්න බෑ තාත්තා, වමන යනවා. කෝපි බිව්වා. මං හෙඩ්ක්වාටර්ස් එකට කතා කළා. පුතාගේ තනියට පොලිස් සැන්ටි කෙනෙක්ව එවන්නද? එපා තාත්තා, මේ නර්ස්ලා හොඳයි. එයාලා මංකාව ඉන්නවා. සපූට කතා කළ පසු ජයන්ත සුජාතා දෙස බැලුවේ තරමක අසරණෝය. මොනාද මේ කෙල්ලට එකපාර වුණේ? කියන්නට ඕනා තරම් දේ තිබුණේ. එහෙත් මේ වෙලාවේ ජයන්තට දෙයක් කියන්නට සුජාතා අකමැති විය. ඒවා පස්සේ කතා කරමු ජයන්ත.
මායි තාත්තයි උදේ යන්නද? කෙල්ලව එහෙම තියන්න බෑ තමයි. මං ජනිට්ටත් කතා කරන්නම්. සුජාතා කිසිවක් කීවේ නැත. සාගර කොළඹ එන්නට සිතුණු සිතුවිල්ල මැඩගත්තේ අමාරුවෙනි. එසේ ගොස් ඇගේ ජීවිතය තවත් හිර කිරීම පවකි. ආදරය ඇත්තේ මේ පපුයේ. ඒ ටික ඇද කීවාය. සූදානම් විවෘතයේ වර්තමානයේ කඳුළු වලට නොවේ, අනාගතයේ කරදරවලට. චන්න, උදේ අනාදපුරයෙන් පිටවෙන්නට සූදානම් වෙද්දි සාගර කතා කළේය. මචං, මෙහෙමම වාහනයක් කතා කරගෙන පොළ නොරෙන් හොඳ හාල් ටිකකුයි එළවලු ටිකකුයි අරන් යන්ද? නියමයි, මෝලකින්ම ගත්තනම් අපට මාසෙකට විතර ලාභෙට හාල් ටික ගන්න පුළුවන්. හිතට එන මේ මහා දුක හංගාගෙන වැඩ කළ යුතුය. ඇයි කීවේද එහෙමය? මං හිතුවා උඹ වාහනයක් කතා කරගමු කිව්වම නවලෝක යන්න කියලා. සාගර අසරණව සිනාසුමේ, යන්න පුළුවන් නම් වාහන ඕන නෑ චන්න. මං රෑම ඉන්ඩර්සිටි එකක නගිනවා. මං දන්නවා. ඒත් එහෙමම හිරවෙන්න නරකයි. එයාට හොඳ නෑ. මේ වගේ දේවල් වුණාම මිනිස්සු කියන්නේ නරක දේවල්. ඒවා ගෑනු ළමයට එච්චර හොඳ නෑ. චන්නට පුදුම මේ මනුස්සකම් ගැනය. ඒවා හැම කෙනෙකුටම පිහිටන්නේ නැත. ටවුමින් පොඩි වාහනයක් කතා කරගමු. මිරිස් ටිකකොත් ගන්න පුළුවන් නම් හොඳයි. සපෝගෙන් ඇමතුමක් ආවේ සාගර චන්න ටවුමට එද්දී. මං කතා කරනකම් හිටියේ. මං දන්නවනේ, ඒ නිසානේ කතා කළේ. රෑ නිදිපෙති දුන්නා. ඒකට ටිකක් නිින්ද ගියා. අද කොහොමද චූටිමෙන්ඩික? හොඳයි, ටිකයි. ඒ හඬ දුබලය, අසරණය. බලන්නත් ඉන්න බෑනේ. ඒක හිතන්න එපා. දැන් අනුරාධපුරේ හිටියා ඇති. ඇයම කියන්නේ අම්මා කෙනකුමිනි. එහෙම කියනවා දකින්නට සාගර ආසය. යනවා යනවා, මේ යන ගමන්. තරහද? එහෙම තරහ වෙනවද නේද? අම්මලා දන්නේ නැද්ද චූටි මැනික? මං රෑ කිව්වා. එයාලටත් දුක ඇති. තව කාටද දුක? කියන්නම ඕනද? එහෙනම් ඉක්මනට නුවර යන්න හොඳද? බිස්නස් එක හොඳට කරන්න. හොඳට කරනවා. මේ පොළොන්නරුවෙන් හාලු තරම් යන්න යන්නේ. දවසක ඉතින් ඔය රවුමම මාවත් එක්කන් යන්න හොඳේ. වෙන කාව එක්කන් යන්නද? අලුතිර උදාවී තිබුණු අනුරාධපුර නගරයට සාගර චන්නත් ආවේ දැන්නේ.